කොවිඩ් ආසාධිත මරණ 54ක් තහවුරු කිරීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාවද වනවා. වාර්තා වූ මරණ 54න් 22 කාන්තාවන් වන අතර සෙසු 32 පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. කටාන උඩුවෙල මාවනැල්ල අරණායක මාලිගාවත්ත එරාවුර්දෙක මොරටුව අලුබෝමුල්ල වාද්දුව වලස්මුල්ල කොළවැනිගම කොළඹ 15 ජායල වත්තල බත්ගම්මුල්ල තලාතුඔය බදුල්ල කිලිනොච්චිය නිකවැරටිය මරදන්කඩවල මැදවච්චිය අතුරුගිරිය ඇල්පිටිය කරන්දෙනිය පෙරියනීලාවනයි අකුරණ උඩිස්පත්තුව ලුණුවත්ත තෝරපිටිය මහියංගනය රාගම කොළඹ 13 අවිස්සාවෙල්ල වතුපිටිවල පන්නිපිටිය වග සහ මාරවිල යන ප්‍රදේශවලින් කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා ක්ෂක ජනරාල්තුමා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම කොරෝනා මර්ධනය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 10,00,000 අද අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත එම තොගේ රැගෙන විත් තිබෙනවා. ඒ අනුව මුදල් ගෙවා ලබාගත් දෙවන එන්නත් තොගේ මෙයයි. මෙම එන්නත් තොගේ රටපුරා එන්නත් කරන වැඩසටහන් සඳහා කඩිනමින් ලබා දීමට නියමිතව තිබෙනවා.